විශේෂයෙන්ම මේ අයවැයේදී අපි ප්‍රකාශ කරන්න ඕන රජය කිසිම වැඩපිළිවෙලක් දුප්පත් අහිංසක ජනතාවට සහන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඒ වගේම තමයි මේ රජය දන්නේ ණය ගන්නයි විකුණන්නයි බඩු ගහන්නයි. ඉතින් රජයේ සේවකයන්ට රුපියල් 10000ක පඩි දීමනාවක් ලබා දෙනවා. ඒක තප්පේ මාසෙද ලබා දෙයි. ජනවාරි වල වැට් එක වැඩි වෙනකොට බඩු වැඩි වෙනකොට ඒ රුපියල් 10000ට රුපියල් 13000ක 12000 ගණක් මුදලක් රජයේ සේවකයන්ගෙන් රජයට අය කරගන්න. මේක තමයි රජයේ සේවකයන්ට ලබා දීපු ටැග් මේ රජයේ. සාමාන්‍ය ජනතාවට ශ්‍රම ශක්ති බලකායට සාමාන්‍ය ජනතාව ලක්ෂ 85ක් මේ රටේ ඉන්න දුප්පත්කම් කර අහිංසක ජනතාව. මේ ලක්ෂ 85ටම ලබා දෙන සහනයක් ලබා දෙන වැඩපිළිවෙලක් අද මේ අයවැයේ මම දකින්නේ නැහැ. වැට් එක ජනවාරි වල සිට වැඩි වෙනකොට ඩීසල් පෙට්‍රෝල් විදුලිය ජලය ගෑස් ප්‍රවාහනයේ ඉදිකිරීම් කටයුතු සිමෙන්ති ගල්වැලි සෑම ශ්‍රේෂ්ඨයක්ම අපි කනබොන සෑම ශ්‍රේෂ්ඨයක්ම පරිහරණය කරන සෑම ශ්‍රේෂ්ඨයක්ම මේ වැට් එක වැඩි වෙනකොට වැඩි වෙනවා. අදට ලක්ෂ 10ක් විදුලිය 10කට ආසන්න ප්‍රමාණයක් අහිංසක දුප්පත් ජනතාව විදුලිය කප්පාදු කරලා තියෙනවා. ලක්ෂ 40කට ආසන්න සාමාන්‍ය මධ්‍යම පන්තියේ ජනතාව දුප්පත් ජනතාව හැටියට පරිවර්තනය වෙලා තියෙන මේ රජය නිසා. මේ මිනිස්සුන්ගේ ජීවත් වෙන විදිහ නැති නිසා, කන්න බොන විදිහක් නැති නිසා. ඊළඟ කර්මාන්ත වැසී යනවා. ඩීසල් වැඩිවීම තුලින් විශේෂයෙන්ම මේ රටේ විදේශීය විනිමය හොයන දීවර කර්මාන්තයේ බහුදින යාත්‍රා බෝට්ටු 6000කට වැඩි ප්‍රමාණයක් අද අභාවයට යමින් පවතිනවා. ඒ වගේම මේ මුළු රටම අද දුප්පත් වෙලා මිනිස්සුන්ට කන්න බොන විදිහක් නැහැ. බඩකින්නේ මැරෙන්නේ ස්වයං රැකියා කරන මිනිස්සු වැට් එක වැඩිවීම තුලින් ඒ බඩු ගැනීම තුලින් ඒ ස්වයං රැකියා අහිමි වෙනවා. කර්මාන්තශාලා කඩා වැටෙනවා. දේශීය කර්මාන්ත දිනු කරන බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල හදන්න අද අයවැය විවාදෙදී මම දැක්කා දාලා තුමුණ අපතේ විශ්වවිද්‍යාල හතරක් ඉදි කරනවායි කියලා. විශේෂයෙන්ම ළඟදී පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටිලා දරුවෙක් මැරුණා. දරුවෝ 5 දෙනෙක් අද අසරණ අන්තිම අමාවතට පත් වෙලා තියෙනවා. පාසල් තංගල්ලේ බාලිකාව ඇතුළු පාසල් 74ක ගොඩනැගිලි පරිහරණය කරන බැරි තත්ත්වයක් ඉංජිනේරුවරු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල හදන වගේම මේ අහිංසක ගම්මානවල තියෙන දුප්පත් පාසල් 74ක් තංගල්ලේ බාලිකාවේ ළමයි 3500 ගණක් ඉන්න බාලිකාවේ ගොඩනැගිලි 2-3ක් කඩා වැටෙන්න වෙනවා. දැන් මම ඉදිරිපත් ලියුම් ඉදිරිපත් කළා මේ කටයුතු කියලා. තංගල්ලේ බාලිකාවේ ගොඩනැගිල්ල කඩා වැටලා ළමයි හැම මැරුණොත් ඒ ළමයි කර තියාගෙන මම මේ පාර්ලිමේන්තුවට අරන් එනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ජනාධිපතිතුමා අධ්‍යාපනය මන්ත්‍රීතුමාට මම කියනවා මේ ගොඩනැගිලි ටික විශේෂයෙන් මාර්ගස්ථාන ඉස්සල්ලා කියලා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.